ஸ்ரீலங்கா சா ஆஸ்திரேலியாவை ஆதரப்பின தேவன டெஸ்ட் கிரிக்கெட் தரங்கே ஹாத்தர்வன தினேதி ஸ்ரீலங்கா கண்டாயம சியல்லம தேவியன லக்னு 554 11181 ஸ்ரீலங்காவ கிரீடா கரணோ விசேஷம் மெஹி வார்த்தா கணனாவக் பிஹிட்டவீமட சமர்த்தனவா ஸ்ரீலங்கா கண்டாயம விசேஷம காரணே தமாய் ஆஸ்திரேலியானு கண்டாயமகட பலவெனி இனிமேதி லபாகத வெடிம லக்னு பிரமாணய ශ්‍රී ලංකා කණ්ඩායම විසින් වාර්තා කරනවා නැත්නම් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ඒ ලකුණු 554 මේ ටෙස් ඉතිහාසයේ තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ මීට පෙර 1992 දී ලකුණු 547ක් කඩලු 8කට ලබාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම අර්ජුනන් රණතුංග සිටිය කාලේ ඊට පෙර 473 2011 ලකුණු 500 පසුකලේ 1992 න් පසුව වීමත් විශේෂත්වයක් වසර 30කට පසුව තමයි මෙවැනි දශකම දැක්වීමට සමත් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. එහිදී දිනේෂ් චන්දිමාල් තමයි වැඩිම ලකුණු ලාභය බවට පත්වන්නේ. ඔහු වාර්තාගත ලකුණු 206ක් නොදෙවි ලබා ගන්නවා පන්දු 326කදී 4/16 16යි 6/16 5යි ලකුණු ලබාගෙන වේගය කතා කළොත් 63ක්. මේ අවසානයේදී ඔහු විශිෂ්ට පිටිකරණයක් නිරත වෙනවා. විශේෂම රමේෂ් මෙන්ඩිස් දෙවියන්නේ 477 දී ඉන්න අනතුරුව පන්දු යවන්නන් සමග තනි සටනක් ලබා දෙමින් ඔහු අවසානයේදී 6/16 දෙකක් පිටපිට එල්ල කරමින් තමයි ලකුණු 200 ලබා ගන්නේ. ඔහුගේ ප්‍රථම ද්විත්ව ශතකය දිනේෂ් චන්දිමාල් ලබා ගන්නේ. ඒ වගේම එය වාර්තා අතරට යන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමකට එරෙහිව තනි ක්‍රීඩකයෙකු ලබාගත වැඩිම ලකුණු ප්‍රමාණය විදිහට මීට පෙර කුමාර් සංගක්කාර හෝබට් හිදී ලකුණු 192ක් ලබාගෙන තිබෙනවා. කුසල් මෙන්ඩිස් 178ක් පල්ලෙකලේදී අරවින්ද සිල්වා 167ක් බ්‍රිස්බේන් වලදී. ඒ වගේම මේ පිටිකරණ ලයිස්තු ගත්තහම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලයන් නැතම් ශ්‍රී ලංකාව බිහි කළ ප්‍රබල ටෙස්ට් පිතිකරුවන් තමයි සිටින්නේ. ඔවුන් සියල්ලම පසු කර යාමට සමත් වෙනවා. දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා 33 හැවිරිදි ක්‍රීඩකයා හිටපු නායකයා. ඒ වගේම දැවැන්ත සම්බන්ධතාවයන් පැවැත්වීමට සමත් වුණ ශ්‍රී ලංකා කණ්ඩායම. එය තමයි විශේෂම හේතුව මෙවැනි දැවැන්ත ලකුණු ප්‍රමාණයකට යාමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබීම. විශේෂම දෙවන කඩුල සඳහා ලකුණු 152ක් කුසල් මෙන්ඩිස් දිමුත් කරුණාරත්න ඉන් අනතුරුව පසුවෙනි කඩුල සඳහා දිනේෂ් චන්දිමාල් සහ කමිදු මෙන්ඩිස් වාර්තාගත ලකුණු 133 ඕස්ට්‍රේලියාවට එරෙහිව වැඩිම සම්බන්ධතාවය. ඉන් අනතුරුව චන්දිමාල් සහ රමේෂ් මෙන්ඩිස් අතරේ ලකුණු 68ක සම්බන්ධතාවයක්. ඒ වගේම අවසාන කඩුල්ලට කසුන් රාජ්‍ය සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 49ක්. එහිදී චන්දිමාල් තමයි ඒ ලකුණු 49ම ලබා ගන්නේ. එයත් විශේෂත්වයක්. කසුන් රාජ්‍යත කිසිදු ලකුණක් ලබා ගන්නේ නැහැ පන්දු 9කට මුහුණ දෙමින්. එයත් පැබසිය යුතුයි. ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබට පෙන්වන්න ඇති පන්දු 37කදී ලකුණු 49ක් ලබා ගන්න තිබෙනවා. එයින් පන්දු 28ක් තුල ලකුණු 49ක් දිනේෂ් චන්දිමාල් ලබා ගැනීමට සමත් වෙනවා. තමාගේ 206 සම්පූර්ණ කිරීමට ද්විතීයික ශතකයේ ඔහු තනියෙන් තමයි සම්පූර්ණ කරන්නේ. නමුත් කසුන් රාජිත පැවසිය යුතුයි ඉතාමත් හොඳ සහයෝගයක් ඔහුට ලබා දුන්නා. පන්දු වාර 6ක් පමණ සුරැකී සිටියා චන්දිමාල් සමග එක් අන්තයක. එයින් තමයි චන්දිමාල්ට වාර්තාගත ද්විතීයික ශතකය කරා යාමට හැකියාව ලැබුණේ. එතෙසත් ලකුණු 190ක වාසියක් තබා ගැනීම තමයි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඉලක්කය ලබා දී තිබෙන්නේ. ඒ ඉතාමත් හොඳ ප්‍රබල ඉදිරියෙන් සිටීමක් ගාලු ක්‍රීඩාංගණයේදී 4වන දිනේදී. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.